ඇහස තල් බලන්න අපි කවුරුත් ආසයිනේ. එන ග්‍රහලෝකෙක ඉන්න අපේ නෑන්ද අය පිරිසක් වල ජීවින් ඇත්තම අපිට තාම හරිම කුතුහලයක් තමයි. ඉතින් ඕලා තල් බලන්නේ කොහමද? ඔව්, හවසට වැහැලා පායු පෑදිලි හසක් තියෙන රෑ අහස නම් ඒකට කදිමයි. ඒත් එහෙම දවසක් හම්බු වෙන්නේ කලාතුරකින්නේ. ඒකට හොඳ උත්තරයක් නම් තියෙනවා. ඒත් තමයි අපේ ග්‍රහලෝකාගාරය. ඒ කොළඹ හත ස්ටැනින් තිලකරත්න මාවතේ තමයි තියෙන්නේ. හරියටම කිව්වොත් කොළඹ විශ්වවිද්‍යාලය ඇතුලේ කළමනාකරණ පීඨය නීති පීඨය අතර මැද තමයි තියෙන්නේ. එක පාරක් ඒක දැකපු කෙනෙකුට නම් ආයේ කවදාවත් ඒක අමතක වෙන්නේ නැහැ. මොකද ඒක ගෘහ අලංකරණ ඒ තරම්ම අලංකාරයි. හරිම සුවිශේෂයි. 1965 වසරේ පෙබරවාරි පවත්වන ලද කර්මන්න ප්‍රදර්ශන එක් විශේෂිත අංගයක් ලෙස තමයි මේක ආරම්භ වෙලා තියෙන්නේ. එදා තිබිච්ච ප්‍රදර්ශනයට නැගෙනහිර ජර්මනි ඉදිරිපත් කරපු ප්‍රදර්ශන භාණ්ඩය තමයි මේ ග්‍රහලෝකාගාරය. හැබැයි ජර්මානුවගේ ප්‍රදර්ශනය භාණ්ඩය වුණාට මේක හැදුවේ සැලසුම් කළේ අපේ රටේ කොන්ක්‍රීට් වලින් වැඩදාපු සුප්‍රකට කීර්තිමත් ඉංජිනේරුවෙකු ආචාර්ය NS කොළසිංහ මහතා තමයි. ඔය පීබී වගේ තියෙන මිලියඩේ කෑලි ඔක්කොම හදලා තියෙන්නේ බිම. එකෙන් එක උඩට උස්සලා පුරුද්දලා සරි කරලා තමයි විශ්වකර්ම වැඩ කරලා තියෙන්නේ. ඒක විශ්වකර්ම වැඩක් කියන්නේ මේ ගොඩනැගිලි රාමුවක් නැත්තම් සැකිල්ලක් නෑ. ඒත් ඉතින් ගොළසිංහ මහතා කියන්නේ විශ්වකර්ම වැඩවලට දක්ෂයෙක්ලු නෙම. එයා කිසිම ආපදාවකින් තොරව එක දිගට මේක හදලා ඉවර කරලා තියෙනවා. අපේ රටේ තිබුණ සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන වැඩේ කෙරුවා. නෙළුම් මල පිබිදෙන අයුරින් නිර්මාණය කරලා තියෙන බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් එහෙම බැලුවම නෙළුම් මුළුනට නෙළුම් පොහුනට හුඟක් කලින් තමයි ලංකාවේ මේ නෙළුම් මල් ආශ්‍රිතව උරුව නිර්මාණ ශිල්පය ඇති වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් මට නම් පෙනුනේ රතු ඉන්දියානු කෙනෙක්ගේ ඇලුවක් වගේ. අපි මේක ඇතුළට එදිකම් කළ මේ ග්‍රහලෝකාගාරයේ තියෙන සුවිශේෂී අපූර්ව උපකරණය තමයි විශ්ව ප්‍රක්ෂේපණ යන්ත්‍රය කාල් සීස් රිනිවර්සල් ප්‍රොජෙක්ටර්. ග්‍රහලෝකාගාරය ඇතුළේ ස්වභාවික අයුරින් කෘත්‍රිම අහසක් මවා පෙන්වන්න මේ යන්ත්‍රයට පුළුවන්. ඕනෑම රටක ඕනෑම තැනක රෑ අහස අපට මවල පෙන්වන්න මේ යන්ත්‍රයට පුළුවන්. ඉතින් මහදවල් තරු බලන්න නම් ඔයත් නොවැරදීම ග්‍රහලෝකාගාරය බලන්න යන්න අමතක කරන්න එපා. හැබැයි ඉතින් ඇතුළට ගිහින් අහස කළු වෙලා තරු පිරෙන්න ගන්නකොට සීත රුණකක් එක හොඳ නිදිමතක් නම් එනවා. නිින්ද ගියත් නම් ඉතින් සැබෑ තරු නෙමෙයි හීන තරු තමයි බලන්න වෙන්නේ. ග්‍රහලෝකාගාරය ඇතුළට ගිහින් නිින්ද ගියපු මං වගේ අනිත් අයටත් බලන්න ඕන මං රෑ තරු පිරිච්ච අහස ගෙදරට ගේන්නයි යන්නේ. සූර්යයා වායුවේ සැකසුම අතිවිශාල දීපෝලය. ඕනෑම කලක සූර්යයා වගේ වායුවේ සැකසීලා තිබෙන්නේ. සූර්ය ආලෝකය, ඒ කියන්නේ එළිය, තාපය, රස්නය අතිවිශාල ප්‍රමාණයක් නිපදවනවා. එයින් කොටස අපිට පෘථුවියට ලැබෙනවා. එයින් තමයි අපි සියලු දෙනා මිනිසුන්, සතුන්, ගස්වැල් මේ සියල්ලම ජීවත් වෙනවා. අපි තනකොළ ටික පොල් කඩුවකින් හරි ගෑල්ලකින් හරි වහලා තිබ්බොත් ටික දවසක් යනකොට කහ පාට වෙනවා. ඊට පස්සේ බැඳලා යනවා. ඉන්ද්‍රියවල සූර්යාලෝකය නොලැබී සූර්යයා නිසා තමයි අපිට දිවාලෝකය ලැබෙන්නේ. සූර්යාලෝකය වැඩි වෙලාවට දවල් වැඩිනවා. සූර්යාලෝකය නැති වෙලාවට රාත්‍රි වෙනවා. සූර්යයාගේ සිදුවන තවත් විශේෂ සිදුවීම ග්‍රහණය කිරීම. දැන් අපි බලමු
සූර්යග්‍රහණයක් සිදු වෙනවා. සූර්යයා හඳට වඩා අතිවිශාලයි. ඒ සූර්යයා හඳට වඩා බොහෝ දුරින් පිහිටලා තියෙනවා. ඒ නිසා හිරුයි සඳුයි අපිට පෙනෙන්නේ එකම ප්‍රමාණයට. සූර්යයා පොළවත් අතර හඳට මුනහම සූර්යග්‍රහණයක් ඇති වෙනවා. ඒ වගේම මේ ආකාශ වස්තුන් තුන සූර්යයා පෘථුවිය චන්ද්‍රයා කියන ආකාශ වස්තුන් තුන එකම රේඛාවක පිළිගන්නත් ඕනේ. සූර්යග්‍රහණයක් ඇති වෙන්නේ සූර්යයාව හඳේම චන්ද්‍රයාගේ වැසුරුනේ. සූර්යයාගේ කොටසක් හඳේ වැසුනහම අර්ධ සූර්යග්‍රහණයක් ඇති වෙනවා. සූර්යයාව සම්පූර්ණයෙන්ම හඳේ වැසුනහම තමයි පූර්ණ සූර්යග්‍රහණයක් ඇති වෙන්නේ. පූර්ණ සූර්යග්‍රහණයක් සිදු වෙන විට දවල් අහස උනත් හවුත් වෙනවා. ඒ වගේම සූර්යයාගේ රැස් වලට සූර්ය කිරීටය අපිට නිකන් හරියට නියමන සිදුවක් වැඩෙනවා වගේ බලා ගන්න පුළුවන්. ඕනෑම සූර්යග්‍රහණයක් සිදුවන්නේ අමාවකදසක. චන්ද්‍රග්‍රහණ සිදුවන්නේ පුරමසවසක පෝය දවසක. දැන් අපි බලමු අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ආකෘතිය ලෙස. මැද පිහිටලා තියෙන්නේ සූර්යය. පිළිවෙල බුද්ධ සිකුරු පෘථුවි අඟහරු බ්‍රහස්පති සෙනසුරු යුරේනස් නෙප්චුන්. අපි දන්නවා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ දැන් තියෙන්නේ ග්‍රහලෝක 8යි. මේ ග්‍රහ ලෝක සූර්යයා වටේ භ්‍රමණයේ තියෙන්නේ. හොඳට බලපොතින් ඔබට පේනවා මේවා හරියටම වෘත්තාකාරව නෙමේ භ්‍රමණයේ. ටිකක් දිගටි හැදෙමින් යුක්තව. නිකන් හරියට කිලි පිටරයක් වගේ. මේ හැදෙන්නේ කියන්නේ ඉලිප්සාකාර ගමන් මාර්ගයක් කියලා. ග්‍රහ ලෝක සූර්යයා වටේ භ්‍රමණය වෙන ගමන් තමාස්‍ය වටා භ්‍රමණයේ තියෙන්නේ. මේ හඳුන්වනවා ග්‍රහ ලෝක සූර්යාවටේ පරිභ්‍රමණය කරන එකට. ග්‍රහ ලෝකවල සූර්යාවටේ පරිභ්‍රමණය වීමට අවශ්‍ය ශක්තිය සපයන්නේ සූර්යය. සූර්යයා ඉක්මනින් පිහිටලා තියෙන ග්‍රහ ලෝක වැඩි වේගයකින් ගමන් කරනවා. දුරින් පිහිටලා තියෙන ග්‍රහ ලෝක අඩු වේගයකින් ගමන් කරනවා. බුධ ග්‍රහ ලෝකයේ සූර්යාවටේ පරිභ්‍රමණය වීම සඳහා ගත වෙනම දින 80ක්. අපි දන්නවා අපේ පෘථිවියට සූර්යයාටේ පරිභ්‍රමණය වීම සඳහා දින 365ක කාලයක් ගත වෙන බව. දුරින්ම පිහිටි නෙප්චුන් ග්‍රහ ලෝකයට මේ සඳහා ගත වෙනවා අවුරුදු 165ක කාලයක්. සෞරග්‍රහ මණ්ඩලයේ මේ ග්‍රහ ලෝකවලට අනුකරව ග්‍රහ ලෝක වටේ භ්‍රමණය වන චන්ද්‍රයින් ග්‍රහ වර්ගාකාර වෙනී ආකාශ වස්තුන්ද අයිති වෙනවා. දැන් අපි බලමු වර්ගාකාරයක් ලෙස. වර්ගාකාරු මිදුණු වායු දූවිලි සහ ඉතා කුඩා පාෂාණ වලින් සැකසීලා තියෙන්නේ. වර්ගාකාර වලට දුමුකේතු කියලා කියනවා. මේවා සූර්යයාට ඉතා දුරින් පිහිටා තිබෙන විට හිම කෝලයක් වගේ තියෙනවා. සූර්යයා දෙසට කිට්ටු වන විට සූර්යයාගේ කිරණ වල හැපි තෙලපි ටිකෙන්ද වර්ගයාට වෙනවා. හැම වෙලෙම මේ වර්ගය තියෙන්නේ සූර්යයාගේ කිරණ. වර්ගාකාරක ගමන් මාර්ගය ඉලිප්සාකාරයි. බොහෝ වර්ගාකාරු නැවත නැවත දැකිය හැකියි. ප්‍රසිද්ධ වර්ගාකාරුවක් වන කේමි වර්ගාකාරුව අවුරුදු 76කට වඩා දැකගත හැකියි. වර්ගාකාරුව සූර්යයාගේ ඈත් වන නැවත හිම බෝලේ බවට පත් වෙනවා. දැන් අපි බලමු පෘථුවියෙන් විදිලා අපිට අභ්‍යවකාශ චාරිකාවක් යන ලැබුණොදී කොහොමද අනුග්‍රහ ලෝක දැක ගන්න පුළුවන් කියලා. දැන් අපි මොහොතකට සිතමු අපි මේ ඉන්නේ අභ්‍යවකාශ යානයක් තුළ කියලා.
මොකද කිතුම ආකාශස්තු සන් චන්ද්‍ර කිතුම කිවල් දෙන්නේ කිලෝමීටර් 340000 තරම් දුරයි. ඉතින් මේ සඳ අපිට දැනෙනවා සඳේ කුෂ්ඨය පැලතලාන්නේ වලවල් සහිතයි. ඒ වලවල් ඉතිරිලා තියෙන්නේ ඉහළින් වැටලා තියෙන උල්කාංශා. ඒ වගේම සඳට තමුගේ අක්ෂය වටා භ්‍රමණයේ වෙද ගත වෙන්නේ දින 28 තරම් කාලයක්. ඒ හා සමාන කාලයක් තමයි පෘථිවිය වටේ භ්‍රමණය වෙද ගත වෙන්නේ. ඒ නිසා සඳෙහි හැම වෙලේම පෙනෙන්නේ එකම පැත්තයි. සඳ අපේ පෘථිවිය අඩක් පමණ විශාල වෙනවා. නම් මෙහි ගලාගෙන යන ජලය වායුගෝලය නැහැ. ඒ නිසා කිසිම ජීවියෙක් නැහැ. දැන් අපි සාමාන්‍ය හඳුනා පාරක් විදියට යමු. දැන් අපි ඊළඟට දැන් මේ චාරිකාවේදී බලා ගන්න පුළුවන් සූර්යයාට කිතුම ග්‍රහණය බුධ ග්‍රහණය. දැන් සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහණය බුධ. එතකොට මේ අපිට තේරෙනවා බුධ ග්‍රහණයෙදී අර සඳේ වගේම වලවල් වෙනවා. මේ වලවල් ඇති වෙලක් තියෙන්නේ සන්දේ වගේම බුදු ප්‍රහලෝකෙහි වායු දෝලයක් නැහැ. ඒක නිසා නිතරම උල්කා වැටෙනවා. ඒ උල්කා ඒ කුෂ්ඨයටම වැටීම නිසා ඒ වලවල් ඇති වෙලා තියෙනවා. සූර්යයා කිතු නිසා උෂ්ණත්වයේ ඉතාමත්ම ලැබි හරිම රාශි නිසා කිසිම ජීවියෙක් නැහැ. හරියට පාළු මල ලෝකයක්. දැන් අපි බුදු ප්‍රහලෝකෙ මුලින්ම මාත් විදියට යමු. ඊළඟට අපිට පුළුවන් දෙවනි ප්‍රහලෝකය සිදු බලන්න. දැන් මේ සිදු ග්‍රහලෝකය අපිට රාත්‍රියේදී වැඩියෙන් දිස්ත්‍රික්කයේ ග්‍රහලෝකය. මේ ග්‍රහලෝකයේ වායු තියෙනවා නමුත් එය ජීවීන්ට මිනිසුන්ට කිසිම වායුවේ ඉන්නේ කාබන් ඩයොක්සයිඩ් ඒ වගේම සල්ෆර් විත්තරේ ආම්ලික ගලන විෂ වායුව තමයි තියෙන්නේ. සිදු ග්‍රහලෝකයේ විශාලත්වය අපේ පෘථුවේ විශාලත්වයට ආසන්න වශයෙන් සමානයි. ඒ වගේම පෘථුවියද කිට්ටුවම පිළිලා තියෙන ග්‍රහලෝකය. ඒ නිසා මේ හැඳින්වීම පෘථුවිය සහෝදරිය කියලා. නමුත් විශාලත්වයට සමාන වුණාට මෙහි වායු ගෝලය ඒ වගේ මෙහි ඇතුළත තියෙන ක්‍රියාකාරීත්වය පෘථුවියට වඩා දෙකින්ම වෙනස්. ඒ නිසා ඒ තුල ජීවීන් නැහැ. දැන් අපි සිදු ග්‍රහලෝකයේ විදුණා. දැන් අපි තවත් ඉදිරියට යමු. දැන් මේ අපි පිළින්නේ අපේ පෘථුවිය. ඉතින් පෘථුවිය සූර්යයාගේ සිට තුන්වෙනි ස්ථානයේ පිහිටලා තියෙන නිසා පෘථුවිය සතුව සුදුසු උෂ්ණත්වයක් හරි අස්නයක් ජීවිතෙ ඉන්න පුළුවන්. ඒ වගේම ගලාගෙන යන ජලය තියෙනවා. ඒ වගේම ඇත්තටම ඔක්සිජන් වායුව තියෙනවා අපිට ආශ්වාස කිරීමට. ඉතින් ඒ නිසා ජීවීන් සඳහා සුදුසුම ප්‍රහලෝකය අපේ පෘථිවිය. කියනවා නම් දැකසලාමින් කියන කප්පුවම ජීවීන් එකම ප්‍රහලෝකය අපේ පෘථිවිය. දැන් අපි පෘථිවියත් පසු කරගෙන ඉස්සරහට යමු. දැන් අපි ඊළඟට දැන් මේ චාරිකාවේදී බලා ගන්න පුළුවන් අන්ධකාර ප්‍රහලෝකය. රාත්‍රියේ හස රතු පාටට පෙනෙන මේ ප්‍රහලෝකය වටේ හඳවල් දෙකක් චන්ද්‍රයෙන් දෙන්නේ ගමන් කරනවා. ඒ විශාල චන්ද්‍රයක් හෝ වූ සංචන්ද්‍රයක් දෙයි. ඉතින් පෘථුවියට වඩා සූර්යයාට දුරින් පිළිලා දෙන නිසා මේ ග්‍රහලෝකය හරිම සීතලයි. අතීතයේ සිටම විද්‍යාඥයෝ සිතුවා අන්ධකාර ග්‍රහලෝකයේ තුල ජීවීන් ඉන්නවා කියලා. නමුත් දැන් සොයාගන්නවා මේ අපි වගේ ජීවීන් අන්ධකාර ග්‍රහලෝකයේ තුල නැහැ කියලා. ඒකට මූලික හේතුව අන්ධකාර ග්‍රහලෝකයේ තුල ගලාගෙන යන ජලය නැහැ. ආශ්වාස කිරීම සඳහා ඔක්සිජන් වායුව නැතිකම. දැන් අපි අඳුරු කරමු කියනවා. දැන් ඉඳන් ඉදිරිය යනකොට අපිට මොකද පේන්නේ? අපිට පේන්නේ මේ අන්ධකාරයේ ගමන් මාර්ගය, බ්‍රහස්පතිගේ ගමන් මාර්ගය අතර තියෙන අවකාශය. අන්නේ අවකාශයේ තියෙනවා ග්‍රාහක කියලා, ඇස්ට්‍රොනොමිස් ග්‍රාහක වලින්. දැන් මෙතනින්නේ ඒ ග්‍රාහක වලින්. මෙතන තියෙනවා ග්‍රාහක 10 ගණන් ගමන් කරන තියෙන අවකාශයේ සමහර ඒවා ඉතාමත්ම කුඩයි, බබුල් වැටයක් තරම් කුඩයි. තවත් ඒවා අන්දක් තරම් විශාල ඒවා තියෙනවා.
මේ ග්‍රහක ග්‍රහලෝක තරම් විශාල නැහැ. ඒවා ග්‍රහලෝක ලෙස සලකන්නේ නැහැ. ඒ වගේම මේවා තුළ වටිනා ඛනිජ ද්‍රව්‍ය තියෙනවා. මිනරල්ස්. ඉතින් විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙනවා ග්‍රහවල තියෙන ඛනිජ වලින් පෘථිවියට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කමක් ලැබෙයි කියලා. එතකොට ඔය ග්‍රහක පටලේ තියෙන සමහර ග්‍රහක පෘථිවිය ලෙසට ඇවිලා ඇවිල්ලා ඒව තමයි අපිට උල්කා විදියට අහසේ පෙන්නේ. දැන් අපි ග්‍රහක වලදී කියන්න අපි දැන් තවත් ඉදිරියට යනවා. එතකොට අපිට පස්වෙනි ග්‍රහලෝකය බලා ගන්න පුළුවන්. මොකද පස්වෙනි ග්‍රහලෝකය බ්‍රහස්පති. සෞවර් ග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහලෝකය යෝධ ග්‍රහලෝකය. මේ ග්‍රහලෝකයේ වටේ හඳවල් 63 දෙනෙක් වන්දනවා. ඉතින් මේ යෝධ ග්‍රහලෝකය හැදිලා තියෙන්නේ වායුවෙන්. වායුවෙන් හැදිලා තියෙන නිසා ඔය අභ්‍යවකාශයේ ආනාහිම මේ ග්‍රහලෝකයේ තුරට ගිහිල්ලා බස්සවන්න බැහැ. ඒකට හේතුව වායුවෙන් සැකසී තියෙන නිසා. අර ගුරුත්වාකර්ෂණ ග්‍රහලෝකයේ විශාල වෙනකොට ගුරුත්වාකර්ෂණ බලය වැඩි, ඒක නිසා උල්කා වැටෙන ප්‍රමාණය වැඩි. දැන් ඔය බ්‍රහස්පතිගෙන් අපි මුලින්ම තාත් විදිහට යමු. අපිට බලා ගන්න පුළුවන් හයවෙනි ග්‍රහලෝකය. මොකක්ද හයවෙනි ග්‍රහලෝකය? සෙනසුරු ප්ලැනට් සැටර්න්. මේ සෙනසුරු ග්‍රහලෝකයේ වටේ තියෙනවා දීප්තිමත් අලංකාර වළලු පද්ධතියක්. අනිත් ග්‍රහලෝක වලට වඩා අලංකාරයි. ඒ වළලු පද්ධතිය හැදිලා තියෙන්නේ දූවිලි සහ වායු අංශුන්ගෙන්. එතකොට ඒ දූවිලි සහ වායු අංශු ඉතා කුඩා ඒවා වගේම යම්කිසි ගල් තරමට ලොකු ප්‍රමාණ ඒවා තියෙනවා. සෞර ග්‍රහ මණ්ඩලයේ දෙවනියට විශාල ග්‍රහලෝකය. අර බ්‍රහස්පති වගේම වායුවෙන් සැකසීලා දෙන ග්‍රහලෝකය. මේ ග්‍රහලෝකය වටේ ස්වභාවික චන්ද්‍රයේ කඳවල් 60 දෙනෙක් ගමන් කරනවා. දැන් අපි සෙනසුරු ගැන කියනවා. ඊට පස්සේ අපි තව දෙවියට ගියාම හත්වෙනි ග්‍රහලෝකය බලා ගන්න පුළුවන්. මේ කියන්නේ හත්වෙනි ග්‍රහලෝකය යුරේනස්. එතකොට මේ යුරේනස් ග්‍රහලෝකය අනිත් ග්‍රහලෝක වලට වඩා අසාමාන්‍යයි. ඒ අසාමාන්‍යතාවය තමයි සාමාන්‍ය ග්‍රහලෝකයක උත්තර ධ්‍රුවයේ ඉහළට දක්ෂිණ ධ්‍රුවයේ පහළට වෙලා තියෙන නමුත් මේ ග්‍රහ ලෝකයේ උත්තර ධ්‍රුවයේ සහ දක්ෂිණ ධ්‍රුවයේ පිහිටලා තියෙන මෙම මැද. ඒකට හේතුව තානත අන්ත කාලයේදී මේ ග්‍රහ ලෝකයට විශාල පාෂාණයක් හන්දක් තරම් පාෂාණයක් ඇවිල්ලා ලැබුණා. ඒක නිසා මෙය මෙහෙම හැරිලා තියෙන්නේ. ඒ නිසා තමයි ඉදි තියෙන ඉතා තුනී වළලු පද්ධතිය මේ ආකාරයට පිළිගලා තියෙන්නේ. මේ ග්‍රහලෝකෙහි වැඩිපුරම තියෙන්නේ මීතේන් කියන වායුව. ඒ දැන් අපි දැක්ක හත්වෙනි ග්‍රහලෝකය දැන් අට නෙච්චුන්. සෞර ග්‍රහ මණ්ඩලයේ දුරින්ම පිළිලා තියෙන ග්‍රහලෝකය නෙච්චුන්. මේ නෙච්චුන් ග්‍රහලෝකය වටේ සිතාමත්ම කුමී අඳුරු වළලු පද්ධතියක් පිළිගලා තියෙනවා. මේ ග්‍රහලෝකයේ වැඩිපුරම තියෙන මීතේන්. ඉතින් මීතේන් තියෙනවා නම් ඒ ග්‍රහලෝකෙ පෙනෙන්නේ නිල් පාට විතරයි. අපේ පෘථිවිය තියෙන නිල් පාට වෙනස් ඒ ද්‍රව ජලයේ තියෙන නිසා. ඉතින් මේ ග්‍රහලෝකය හොඳට මුහුදු නිල් පාට විතරෝ තියෙනවා. එහෙම පෙනෙන නිසා අතීතයේ මුහුදට අධිපති දෙවියාගේ නම වන නෙච්චුන් කියලා මේ ග්‍රහලෝකය හඳුන්වනු ලැබුවා. මේ ග්‍රහලෝකයේ වටේ ස්වභාවික චන්ද්‍රයේ 17 දෙනෙක් ගමන් කරනවා. ඉතින් දැන් සෞර ග්‍රහ මණ්ඩලයේ අන්තිම ග්‍රහලෝකය තමයි නෙච්චුන්. ඉතින් දැන් මේ අභ්‍යවකාශ චාරිකාවෙන් අපිට පැහැදිලි මේ එක ආකාශ පුවත්වල අපි වගේ ජීවිත ඉඳ බැරි බව. ඒ නිසා අපි නැවත පෘථිවිය කරා පැමිණෙන්න හොඳට වැහැලා ගොරෝල වැහැලා හොඳ පැහැදිලි අහසක් තියෙනදී අපිට පෘථිවිය සිට රාත්‍රි අහස බලා ගන්න පුළුවන්.